ශ්‍රී ලංකාව යනු ඇත්තටම අපූර්ව විවිධත්වයක් ඇති පළතුරු වත්තක්. කැමට ගත හැකි පළතුරු වර්ග 250කට වඩා තිබෙන රටක්. ඒත් අද වන විට මේ පළතුරු වලින් ප්‍රයෝජනයට ගන්නේ 50%කටත් වඩා අඩු සංඛ්‍යාවක්. දේශීය පළතුරු වර්ග හඳුනා ගැනීම සහ ඒවා ප්‍රචලිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇමති ඇතුළු සුදු කරපටි නිලධාරීන් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ සහ අත ඇති සැලැස්ම කුමක්ද කියලා රටට කියන්න කියලයි මේ අභියෝගය. ඇත්තටම ශ්‍රී ලංකාව යනු ලස්සන පළතුරු වත්තක්. අපේ අතීතය විමසීමේදී ඒ බව මනාව සනාථ වෙනවා. අවම වශයෙන් ගසින් කඩාගත් සැනින් ආහාරයට ගත හැකි පළතුරු වර්ග 250කට වැඩියෙන් ඇති බවයි වාර්තා වන්නේ. එහෙත් ඇත්තටම අද වන විට මේ සංඛ්‍යාවෙන් අප ආහාරයට ගන්නේ 50%කටත් වඩා අඩු සංඛ්‍යාවක්. මේ 350ක් වන අපේ දේශීය පළතුරු වලින් ඉතාම සුළු කොටසක් වාණිජව වගා කරනවා. සමහර අපේ පළතුරු හුදෙක් නමට පමණක් සීමා වෙලා දකින්නටවත් නැති තරම්. ඇත්තටම සමහර දේශීය පළතුරු අද අපේ භූමියෙන් සදහටම අතුරුදන් වෙමින් තිබෙනවා. ජනගහනයේ ප්‍රසාරණයට සමගාමීව ඉඩම් එලිපෙහෙලි කිරීම සේම අසාමාන්‍ය දේශගුණික විපර්යාසයන් එක් හේතුවක්. ඒ වගේමයි මොනතරම් අමාත්‍යංශ තිබුණත් නිලධාරීන් හිටියත් අනුබද්ධ රජයේ ආයතන තිබුණත් අඩුම ගානේ දේශීය පළතුරු වර්ග හඳුනා ගැනීම සහ රැක ගැනීමට වැඩපිළිවෙලක්වත් තිබෙනවද කියලා දැනගන්නට කැමති. වඳුරන්, රිලවුන්, දඬුලේනුන් හා මොනරුන් පසුපස එලවන්නයි රටපටවන්නයි සැලසුම් හදන ඒ සඳහා කාලය වැය කරන අපේ බොහෝ දෙනෙක්ගෙන් අහන්න තියෙන්නේ දේශීය පළතුරු වගාව ප්‍රචලිත කිරීම සඳහා අරන් තියෙන පියවර මොනවද කියලයි. විශේෂයෙන්ම දේශීය පළතුරු වර්ග හඳුනගෙන තිබෙනවද, ප්‍රචාරණය සඳහා අරගෙන ඇති පියවර, ඒවා ගත්තනම් මොන පළාතේද වවන්න පටන් අරන් තියෙන්නේ, එවැනි සැලසුමක් තියෙනවද කියලා මේ අමාත්‍යංශයේ ඇතුළු සියලුම බලධාරීන් ඇත්තටම රටට කිව යුතුයි. ඒ වගේම අපට කියන්න අපේ දේශීය පළතුරු වර්ගවල ගුණ හඳුනගෙන තිබෙනවද කියලා. කවුද ඒ සඳහා පරීක්ෂණ කරලා තියෙන්නේ කියලා. අපට නම් ටිකක් මතක් කරන්න පුළුවන්. මාදම්, උගුරැස්ස, නෙල්ලි, වෙරළු, ලාවුළු, දම්, ගල් සියඹලා ආදී බොහෝ අපේ පළතුරු වර්ග අද අභාවයට යමින් තිබෙනවා. වාණිජ වශයෙන් වගා කරන්නේත් ඉතා සීමිත පළතුරු සංඛ්‍යාවක්. ඒ අතර කජු, අන්නාසි, පැපොල්, අඹ, අලිගැට පේර, මැංගුස්, කොමඩු හා පේර ප්‍රධානයි. 2018 වසරේදී පමණක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති ඇපල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 27,253ක්. ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 4,302ක්. අප පිටරට යවලා තියෙන පළතුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 24,718ක්. උපයා ඇති මුළු මුදල රුපියල් මිලියන 3,918ක්. ඒ කියන්නේ කෝටි 391ක්. පළතුරු රටපටවල රුපියල් කෝටි 391ක් රටට ලැබෙනකොට රට ඇපල් ගේන්න රුපියල් කෝටි 431ක් වැය කරලා තියෙනවා අපි. ඒ ඇපල් විතරයි. ඉතින් ඇත්තටම අපිට හරියයිද? කෘෂිකර්ම අමාත්‍යාංශයටත් ඒවායේ ඉන්න සුදු කරපටි විශ්ලේෂකයින්ටත් විශේෂඥයින්ටත් අද අපි අභියෝග කරන්නේ දේශීය පළතුරු වගාවන් ප්‍රචලිත කිරීමට අරන් තියෙන සුදු කරදාසි නෙමෙයි ප්‍රායෝගික සැලසුම් රටට කියන්න කියලයි. ඒ තමයි අද අපේ අභියෝගය.